මම ඉස්කෝලේ ගාල් මාතක යාළු වෙන්නේ. ආ. මම මේ මේ එක දන්නවා දන්නෝ දන්නති ඒ කියන්නේ ඒක. ශාශිනි මොකද ගියේ ඉස්කෝලේ? සිරිමා. ආනන්ද. අම්මා සිරිමා රේ ඉස්කෝලේ දෙක තක්ක තක්ක. මේ මම මේ ආ ඉස්කෝලේ කාලේ මම ඉස්කෝලේ යන්නේ නැහැ. මම රඩ ගොඩක් බාලයි. ආ. මෙයා මේ එතකොට තමයි මම අඳුරගන්නේ. එතකොට මම ඉස්කෝලෙන් આવුණ මම එතකොට මගේ පළවෙනි නාට්‍යයක් කරලා මෙයා බල්ලා තිබ්බේ නැහැ. ටෙලිවිෂන් එකක් තිබ්බේ නැහැ මේ වගේ ගෙදර. ඔව්. මම ටීවී එක දැකලා ඉන්නේ. කොස්කෙල්ලෝ සිංහල නාට්‍ය බලන්නේ නැහැ නේ. ආර එකක් දුන්නේ ඉස්සල්ලාම. I'm sorry. I don't know Sri Lankan actors. අපි චලන නාට්‍ය බලන්නේ නැහැ වගේ එකක් දුන්නද? ආ. කොටීසලා දෙන්නේ එක එක හරිය ගිරිස්ම වැඩි. ඔව් දෙන්න. මම සහ මෑ. ආ ඔකේ. ඔව් sorry. මොදලාට කිව්වේ? ඉතින් මේ ඉතින් කියන්නකෝ. ඉතින් මෙයා එහෙම බලලා නැහැ මගේ ටෙලි නාට්‍ය වගේ එක තමයි හිටියේ. අතරම් බලලා තිබෙන්නේ නැහැ පස්සේ තමයි දන්නේ. ඉතින් අපි දෙන්නගේ ඇසුරක් තිබ්බනේ. තිබිලා මං හිතන්නේ අපේ 16 වෙනි හරි 17 වෙනි හරි බ්‍රේකප් එකේ ඉඳන් තමයි මෙයා ලංකාවෙන් යන්නේ මේ ශෂිනි ඔයා විනෝදරද බ්‍රේකප් වෙන්නේ මම ඇත්තට මේ මට ඇත්තම ඇත්තම ඒක කොමුණ වඩක් ඉදිරියට පොඩිනේ හරි මොන වගේ දේවල් බ්‍රේකප් වෙන්නේ කියන්නේ මට තේරෙන්නේ නැහැ හැන්ඩල් කරන්න කියන්නේ මට හිතුණොත් මම හැම වෙලෙම හිතනවා මට මේ සුදුසු දේ නැත්තම් මම අයින් වෙනවා මගේ ලයිෆ් එකේ ඕන දෙයක්ම අයින් කරනවා මට ගැළපෙන පොඩි හරි වලියක් බ්‍රේකප් ඕ I think this will make a solution එක කියන්නේ බ්‍රේකප් like I don't want තරහ වෙලා කතා කරන එක නෙවෙයි එහෙම එක කරන්න නැති එක නෙවෙයි ඕ කියන්නේ ඒක රෙසලූෂන් කියන එක මම දැනන් හිටියේ what I want to break up like no that's it ඒක තමයි හැමලේම 17ක් විතර බ්‍රේකප් වුණා. එතකොට දැන් ඔයා මොකද කරේ 17 පාරක් බ්‍රේකප් වෙනකොට? 17 වෙනි පාර බ්‍රේකප් වුණාන් පස්සේ මෙයාගේ ෆෝන් එක වැඩ කරෙත් නැහැ. සාමාන්‍ය ෆෝන් වැඩ කරන්නේ නැතුව යනවා. නමුත් ටිකක් අසාමාන්‍ය කාලයක් මාස 7ක් විතර වැඩ කරේ නැහැ. එතකොට තමයි මෙයා මේ වෙන රටක ඉඳලා මට බ්ලොක් කරාද මෙයාව? නැහැ, මෙයා ලංකාවෙන් ගිහිල්ලා. මාස 7ක් ස්කූල් අධ්‍යාපනය ඉවරලා මෙයා වෙන රටක මේ කැබින් ක්‍රූ යනවා එයාවස්ටස් කෙනෙක්. වදන්නෙත් නෑ මාස හත. නෑ මට කෝල් එකක් කරනවා මෙන්න රටක ඉඳලා. මොකද මගේ ඇක්සිඩන්ට් එකක් වුණා ඒ දවස්වල. මම කෝච්චිය රැප්පුණානේ මම. වදන්න නට වෙන්නේ මාර වැඩ. කෝච්චිය රැප්පිලා කොහොම ඉන්නේ? රුහුණු කුමාරි. ඉදිමස්ත කන්නේ කෝච්චිය රැප්පිලා. රුහුණු කුමාරි. රුහුණු කුමාරි. රුහුණු කුමාරට ඇප්ලත් මෙහෙම ඉන්නවා කියන්නේ. දැක්කනේ ඒකත් රුහුණු කුමාරිගේ ළඟම ගිහිලා හැප්පෙන්න ඕනේ.